සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔය අදත් එකතු වෙලා ඉන්නේ අපේ YouTube channel එකේ ඉන්නේ තවත් අලුත්ම වීඩියෝ එකක. අද අපි ඔයාලත් එක්ක කතා කරන්න දන්නේ තවත් අන්තර්ජාලය හරහා සල්ලි හොයන්න පුළුවන් website එකක් ගැන. ඉතින් මම මේ අදාරන් ඉන්න site එක වගේම site කිහිපයක්ම තියෙනවා. එකක් තමයි Pico Workers කියන site එක. අනිත් එක Ready Focus. තවත් site කිහිපයක්ම තියෙනවා. ඉතින් මේක තම ලංකාවේ ජනප්‍රිය නැහැ මේ site එක. නමුත් ඔයාලට දැන්ම පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලා දන්නවා ඉතින් Pico Workers site එකේ Ready Focus site එකේ මේ විදිහ ලංකාවේ බොහෝ දෙනෙක් වැඩ කරනවා. ඒ වගේම ඉතින් ඔයාලා ඒව ගැන දන්නේ නැත්තම් පොඩ්ඩක් බලන්න FB එකේ group එකේ මොන තරම් තියෙනවා. මම මේ ළඟදි දැක්ක එක්කෙනෙක් post එකක් දාලා තිබ්බා. එයා ඩොලර් 1000ක් හොයාගෙන තිබ්බා Pico Workers website එකේ වැඩ කරලා. ඉතින් මේකේ ඔයාලට කරන්න තියෙන්නේ මේ logo design කරනවා. ඒ මොකුත් නෙමෙයි. ගොඩක්ම සරල වැඩ. කියන්නේ මොක්කර channel එක subscribe කරලා screenshot එකක් ගහලා ඒකේ වන්න තියෙන්නේ. එහෙම නැත්නම් මොක්කර website එකේ login වෙලා කියන්නේ sign up වෙලා ඒකේ screenshot එකක් ගහලා එවන්න email address එකේ මොක්කර යවලා අපිට සල්ලි ගන්න පුළුවන්. ඉතින් අන්නේ වගේ ගොඩක්ම පොඩි වැඩ තමයි තියෙන්නේ මේ website වල. ඉතින් කිසිම මහන්සියක් වෙන්නේ නැතුව ඔයගොල්ලෝ ගෙදර ඉඳන්ම සල්ලියන් කරන්න පුළුවන්. කතා කරමු කොහොමද website එක වැඩ කරන්නේ. වගේම කොහොමද මේක account එකක් හදාගෙන හරියටම මේකේ job එකට ලයික් කරන්න කියන එක ගැන. ඉතින් මම තාමත් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මතක තියාගන්න subscribe button එක click කරලා එකතු වෙන්න. ඒ වගේම bell icon එකත් මතක තියාගන්න click කරන්න. එතකොට අපි දාන videos වල notification එක කරා ගෙන්න ගන්න පුළුවන්. right ඉතින් අද අපි කතා කරන්නද මේ XOI Nokus කියන site එක. මම කලින් කිව්වා වගේ මේක තාම ලංකාවට අලුත්. ඕගොල්ලොන්ට පටන් ගන්න පුළුවන්. ඒ වගේම Pico Workers site එක වගේ ලොකු ගණන් ගන්න කරන්න බැරි වෙයි. මොකද මේකේ තාම audience එක අඩුයි. මේකට audience එක එන්න එන්න තමයි මේගොල්ලෝ එක එක job add කරලා අපිට ගෙවෙන ගන්න වැඩි කරන්නේ. ඉතින් ඔයාලට දැන්ම පටන් ගන්න පුළුවන්. ඉතින් මේ site එක එන්න අවශ්‍ය කරන link එක මම පල්ලා description එකේ ඔයගොල්ලන්ට දාලා දෙනවා. එහෙම නැත්නම් ඔයාලා බලන් Google එකේ search කරලා මේ site එක එන්න. ඉතින් මමගේ link එකෙන් ආවත් කෙලින්ම ආන්නේ මෙන්න මේ register කියන තැනට. හරි මෙතෙන්ට ආවට පස්සේ මෙයාලා මුලින්ම පෙන්වන්නේ ඔයාලා account එක හදන්නේ මේක වැඩ කරන කෙනෙක් විදිහට. එහෙම නැත්නම් මේකට job එකක් දෙන කෙනෙක් විදිහටද වැඩ කරන්න කියලා තමයි මෙයාලා මෙතනින් අහන්නේ. ඉතින් මෙතන freelancer කියන තැන තමයි automatically select වෙලා ඉන්නේ. ඔයාලා මේක තියාගන්නවා මේක වැඩ කරන කෙනෙක් නා. එහෙම නැත්නම් ඔයා මේකට job එකක් දෙන කෙනෙක් නා. ඔයාලා මෙතන employer කියන තැනට දාගත්තට පස්සේ මේ දේ එක්කල පාටනවා. ඉතින් අප දැන් මෙතන freelancer කෙනෙක් විදිහට තමයි account එක හදාගන්න යන්නේ. ඒක නිසා මම මෙතන තියෙන freelancer කියන තැනට දාගන්නවා. right ඊළඟට ඔයාලා පෙන්නේ මෙතන අපිට අපේ නම දෙන්න තියෙනවා. ඉතින් ඔයාගේ full name එක මෙතනට දෙන්න පුළුවන්. ඊළඟට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක සහ පාස්වර්ඩ් එක ඊට පස්සේ ඔයාගේ කන්ට්‍රි එක මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයා USA වගේ රටක් දුන්නොත් එහෙම ගොඩක් වෙලාවට ඔයාට ඒ කියන්නේ ජොබ් එකක් එන්න තියෙන chance එක වැඩි. නමුත් සමහර වෙලාවට මේකේ අපට ඇඩ්‍රස් එක දාන්න දෙනවා. ඉතින් එතකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒකින් හින්දා ඔයා මෙතන ශ්‍රී ලංකා කියලා එමු දෙන්න. මම නම් දෙන්න ශ්‍රී ලංකා කියලාමයි. හරි ශ්‍රී ලංකා කියලා ඔයාට දෙන්නාට පස්සේ මෙතන ඔයාට පෙනෙති මෙන්න මේ විදිහට කෝඩ් එකක් තියෙනවා. මෙන්න මේ කෝඩ් එක මෙතන ටයිප් කරන්න. ඉතින් ටයිප් කළා මෙතන sign up button එක click කරන්න ඕනේ. හරි මේ button එක click කරලා පස්සේ ඔයාගේ මේල් එකට මෙන්න මේ විදිහට සයිට් එකේ මේල් එකක් එනවා. ඉතින් ඔයාලට මේ මේල් එකේ තියෙන මෙන්න මේ විදිහට link එක. මෙන්න මේ link එක click කරලා ඔයාගේ account එක confirm කරගන්න පුළුවන්. confirm කරාට පස්සේ ඔයාට පුළුවන් account එක සාර්ථක විදිහටම වැඩ කරන් යන්න. right ඉතින් මම දැන් ඔබට log වෙලා ඉන්න නිසා මම මෙතන login කියන button එක click කරලා මුලින්ම website එකට log වෙලා ඉන්නවා. right ඉතින් ඔයා log වුණාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් යන්නේ මෙන්න මේ විදිහට. ඒ වගේම කියන්න ඕනේ සමහරට මම මේ කතා කරනකොට ඔයාලට සමහර බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද සද්දයක් එන ඇති සෝබාලේම ගණන් ගන්න එපා. මේ දවස්වල කාලගුණ එච්චර හොඳ නැහැ. ඉතින් ඔයාලා දන්නවා ඉතින් දැස්ස ඉතින් ඒක හින්දා මේ පැත්තට දැන් මේ වෙලාවේ හොඳටම වහිනවා. මම කියන එක හරියට ඇහෙනවද දන්නෙත් නැහැ. කොහොම හරි ඉතින් ඔයාලට මොනවද තේරුම් නැත්තම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම අනිවාර්යයෙන් වෙරිෆයි කරන්න. හරි ඉතින් ඔයා මේ සයිට් එකේ ලොග් වුණාට පස්සේ ඔයාලට පෙන්නේ මෙතනදී අපිට අවේලබල් ජොබ් තියෙන මේ වෙලාවේ මට 20ක් තියෙනවා මෙතන පෙන්නන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් දැන්ට ඔයාගේ තියෙන බැලන්ස් එක. මම මෙතන ක්ලික් කරොත් ඔයාලට පෙන්නේ දැන්ට මගේ බැලන්ස් එක $0.5ක් තියෙනවා. මම මේ ජොබ් තුනක් කම්ප්ලීට් කරා $0.5ක් මුදලක් ගන්න කරා. ඉතින් මෙතනදී පොඩි ගාණක් වුණත් අපිට කරන්න තියෙන ගොඩක්ම පොඩි වැඩක්. ඒ කියන්නේ මම කරපු ජොබ් තුනන කරන්න තිබ්බේ අර ෆෝසට් වෙබ්සයිට් එකට ගිහිල්ලා ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ඒ කියන්නේ එකට ලොග් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න විතරයි කරන්න තිබ්බේ. ඒ තුන කරාට පස්සේ මට මෙතනදී $0.5ක් මුදලක් ගන්න පුළුවන් වුණා. හරි ඉතින් මම කලින් කී වගේ ඔයාලට වැඩ කරන්න කලින් මේක ඔයාලට කරන්න දෙයක් තියෙන එක තමයි ඔයා මෙතන අප්ඩේට් ප්‍රොෆයිල් කියන තැනට යන්න ඕනේ. මෙතනට ගියාට පස්සේ ඔයාගේ ඩීටේල් මේකට ඇතුළත් කරන්න තියෙනවා. හරි ඉතින් මුලින්ම ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන මෙතනවා ෆීමේල්ද මේල්ද කියන එක තෝරන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එකක් දෙන්න ඕනේ. ඉතින් මේ දවල් දෙන්නන ඔයාලා මෙතන ඇඩ්‍රස් කියන තැනට ඔගේ ඇඩ්‍රස් එක ඒ දේවල් ඔක්කොම දෙන්න. ඊට පස්සේ සිටි එක ස්ටේට් එක මේ දේවල් ඔක්කොම ඔයාලට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා තවත් පල්ලි හැදිගොත් එහෙම ඔයාගේ සිප් කෝඩ් එක ඒ දේවල් ඔක්කොම දීලා ඊට පස්සේ ඔයාගේ බර්ත් එක දෙන්න තැනක් තියෙනවා. ඒ බර්ත් එකේ ඒ දේවල් ඔක්කොම දීලා පල්ලි හැම තියෙනවා. මෙන්න මෙතන අප්ඩේට් කියලා බටන් එක, අප්ඩේට් ප්‍රොෆයිල් කියලා බටන් එක. ඔයාලට පුළුවන් මෙතන තියෙන අප්ඩේට් ප්‍රොෆයිල් කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් මේ දේවල් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔයාලට පෙන්නේ මෙතන තියෙන සක්සස් රේට් කියලා තැන. මෙන්න මේ සක්සස් රේට් කියන දන්න ගියාට පස්සේ දැන් ඔයා ජොබ් එකක් කරාට පස්සේ ඔයා ජොබ් එක හරියට කම්ප්ලීට් කරලා මෙයාලට යවුවට පස්සේ ඔයා මේක ජොබ් එකක් කරලා යවුවට පස්සේ ඔයා වැරදිලා ජොබ් එකක් කරලා තියෙනවා නම් එහෙම නැත්නම් මොකක් හරි අඩුවක් වෙයි තියෙනවා. ඒ කියන්නේ යාලා කියලා තියෙන විදිහට නැත්නම් ඔයා කරලා තියෙන ජොබ් එක
මෙන්න මෙතන not certified කියන තැනට තමයි එක එකතු වෙන්නේ. ඉතින් මේ විදිහ මම ජොබ් තුනක් කරා කියලා කිව්වා. ඒ තුනම මේ විදිහ certified වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ජොබ් එක දීපු කෙනා මගේ ජොබ් එක පිළි අරන් කියලා තමයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට පේන්නේ මගේ success rate එක 100%ක් තියෙනවා. හරියට ඉතින් ඔයාලට පේන්නේ මම කලින් ජොබ් තුනක් කරා කියලා කිව්වා. ඉතින් ඒ ජොබ් තුන තමයි මේ තියෙන්නේ. Twitter page එකත් තිබ්බ එක follow කරා. ඊට පස්සේ Bitcoin claim website එකට log කියලා screenshot එකක් විදිහට තවත් Bitcoin faucet claim website එකට log කියලා ඒක screenshot එකක් විදිහට ඒ දිවල් ඔක්කොම වෙලා තමයි මට මේ විද්‍යාශන විද්‍යාවේ පහක මුදල earn කරගන්න පුළුවන් වුණේ. හරි ඉතින් අපි දැන් කතා කරමු කොහොමද මේ සයිට් එක හරියටම ජොබ් එකක් කරන්න කියන එක. ඔයාලට පුළුවන් මෙතන ජොබ් කියන තැනට ගිහලා මෙතන තියෙන ඕල් ජොබ්ස් කියලා බටන් එකක්. මේ බටන් එක ක්ලික් කරන්න ඕනේ. රයිට්. ඉතින් අපි කලින් විදිහටම ඩෑෂ්බෝඩ් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මේ විදිහට අපිට මෙතන ජොබ්ස් කීපයක්ම තියෙනවා. ඉතින් ඔයාලට මේ කැමති ජොබ් එකක් try කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හැම ජොබ් එකකටම ඔයාලට apply කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පෙන්නේ ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් දැන් මේ ජොබ් එකට තියෙන මෙන්න මේ වෙබ්සයිට් එකට අපිට sign up වෙන්න තියෙන sign up වෙලා ඒක screenshot එකක් හොයන්න නැත්නම් username එකක් මෙයාට යවන්න තියෙන්නේ. ඒවට පස්සේ අපිට 12.3 ක මුදලක් ගෙවනවා කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒතකොට මේ ජොබ් එක ගැන බලුවොත් එහෙම ඔයාලට පේන්නේ BTC claim website එකට අපිට log වෙන්න තියෙන්නේ. ඒක claim එකක් කරලා අපිට මෙතනදී 12.1 ක මුදලක් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් 1000ක් දෙනෙක්ට මේකට apply කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක වැඩ කරන්න පුළුවන් සහ මෙතනදී 57 දෙනෙක් මේ විදිහ වැඩ කරලා තිනවා මේක. සා දැන් මේ ජොබ් එක ගත්තොත් එහම ඔයාලට පේනේදී 200ක් 200කට පුළුවන්ලු 112000ක් දෙනෙක් මේකට දැන්ටමත් apply කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ සයිට් රික්මන් හෙස්ට් වුණොත් එහම ඔයාලට පුළුවන් මේ ජොබ් ඔක්කොම complete කරලා මේකේ මුදල් ලබා ගන්න. හරිද මම ඔයාලට දැන් මෙතන ජොබ් එක හරියටම complete කරන විදිහ පෙන්වන්න. දැන් මම මේ ජොබ් එක තෝරගත්තොත් එහම ඔයාලට පේනේදී මෙතන තියෙන්නේ first claim and sign up. අපි බලමු මේක තෝරගන්න. මම එක ක්ලික් කරාට පස්සේ USD.01 මුදලක් අපිට ලබා දෙනවා කියලා තමයි මෙතනින් කියලා තියෙන්නේ. ඒ වගේම අපිට ටයිම් එකක් දීලා තිනවා විනාඩියක් ඔය කාලයක් කරලුත් ඔයා මේක කම්ප්ලීට් කළා මට යවන්න ඕන කියලා. නමුත් පොඩක් පරක් වුණාට ගැටලුවක් නැහැ ඒක. හරි මෙතනදී මම ඔයාලට පේනවාදී මේ හැම ජොබ් එකකටම කරන්න ඕන දේ ගැන මෙතනින් සඳහන් කරලා තිනවා. අපිට කරන්න තියෙන එක ගැන මෙයාලා මෙතනින් සඳහන් කරලා තිනවා. ඒ කියන්නේ දැන් මේ ජොබ් එක ගැන කතා කරද්දී මම ඔයාලට පේනදී මෙයාලා මුලින්ම කියන වෙන මේ තියෙන URL එකට ගිහිල්ලා මේ වෙබ්සයිට් එක අපි ලොග් වෙන්න ඕනේ. ලොග් වෙලා මෙයාලා කියලා තියෙන විදිහට නම් එක ලයිට් කෝයින් ක්ලේම් එකක් කරන්න ඕනේ නේද? ඒකට මෙයාලා රික්වයර්මන්ට් විදිහට අපෙන් ඉල්ලලා තියෙන්නේ අපි දැන් එක ක්ලේම් එකක් කරාට පස්සේ ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් කියන්නේ අපි තියෙන බැලන්ස් එකත් එක්ක ස්ක්‍රීන්ෂොට් එකක් පින්න මේ URL එකට කියලා අප්ලෝඩ් කරන්න තියෙන්නේ. මම වැඩේ කරන විදිහ හරියටම පෙන්වන්න. මම මුලින්ම කරන්නේ මෙතන තියෙන URL එකක් මේකට ක්ලික් කරන එක පාර. ක්ලික් කරාට පස්සේ මේ විදිහට වෙබ්සයිට් එක කරා මේක ඕපන් වෙනවා. හරි ඉතින් මම මේකට ගියාට පස්සේ මේකට අපිට කියන මුලින්ම රෙජිස්ටර් වෙන්න කියලා. රෙජිස්ටර් වුණාට පස්සේ තමයි අපිට මේ ක්ලේම් එක කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේක රෙජිස්ටර් වෙන විදිහ ගැන ඔයාලට පෙන්වන්න යන්නේ. මොකද සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියන එක ගැන. හරි ඉතින් ඔන්න මම දැන් වෙබ්සයිට් එකට ලොග් වෙලා ඉන්නේ. මෙයාලා මුලින්ම අපිට මෙතන කියලා තිබ්බේ මේ වෙබ්සයිට් එකට ලොග් වෙලා ලයිට් කෝයින් ක්ලේම් එකක්, ඒ කියන්නේ ලයිට් කෝයින් වලින් එක ක්ලේම් එකක් කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. හරි මම මෙතන මුලින්ම ලයිට් කෝයින් තේ මෙතන ෆර්ස්ට් කියන තැනට ගිහිල්ලා ලයිට් කෝයින් කියලා තැන සිලෙක්ට් කරා. ඊට පස්සේ වෙන්න මේ වගේ තැනකට තමයි ආවේ. මෙතනට ආවට පස්සේ අපිට මේ වෙබ්සයිට් එකෙන් විනාඩි 5 පාට ලයිට් කෝයින් නිතෝෂි 50 ගන්න ලබා ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මම මුලින්ම කරන්නේ මෙතනදී කැප්ච එකක් තියෙනවා. මේ කැප්ච එක මුලින් ෆිල් කරගන්න. හරි මම කැප්ච එක ෆිල් කරගෙන පල්ලෙහාට යනවා. මෙතන ඩිගට පස්සේ මෙතන තියෙන නෙක්ස්ට් කියලා බටන් එක. මම මේ බටන් එක ක්ලික් කරනවා. හරි මෙතනට ආවට පස්සේ වෙන්න මේ වගේ තැනකට ආවා. ඊට පස්සේ ඔයාලට මෙතන පල්ලෙහාටියුත් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා මේ අදාළ කරන රිවෝඩ් එක අපිට ලබා ගන්න තියෙන්නේ. හරි මෙතන කියලා තියෙන්නේ 4 2 1 1 3ම කීයද කියලා තමයි අහලා තියෙන්නේ. අපි 9 කියලා දෙමු. 9 කියලා දීලා ක්ලේම් ක්ලික් කරනවා. හරි ඉතින් ඔයාලට වෙන්නේ මම මෙතන ක්ලේම් කියන තැන ක්ලික් කරාට පස්සේ වෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් your claim at successful කියලා. දැන් මම කරන්නේ මේකේ ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න එක. හරි ඉතින් මම මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එක ගහලා මේ වෙබ්සයිට් එකේ මෙතන රික්වයර්මන්ට් කියන තැන ඔයාලට වෙන්නේ බෙන් මෙතන URL එකක් තියෙනවා. මම මේ ක්ලික් කරනවා. මේ ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් අපි කැප්චර් කරපු ස්ක්‍රීන්ෂොට් එක මේකට අප්ලෝඩ් කරන්න. මම මෙතන බ්‍රවුස් ඉමේජ් කියන තැන ක්ලික් කරලා මගේ ඉමේජ් එක මේකට දාගන්නම්. හරි ඉතින් මම ඉමේජ් එක තෝරලා දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට අප්ලෝඩින් කියලා බලා ගන්න පුළුවන්. ඔය ටික වෙලාවක් ඉන්නකොට මේක ප්‍රොසෙස් වෙනවා. හරි ඉතින් මේ විදිහට ප්‍රොසෙස් වෙලා ඉවරනට පස්සේ වෙන්න මේ විදිහට ඔයගොල්ලෝ ලින්ක් එක බලා ගන්න පුළුවන්. වෙන්න මේ ලින්ක් එක කොපි කරගන්න ඕනේ. උඩ තියෙන URL එක වෙන්න මේක මම කොපි කරගන්නවා මුලින්ම. කොපි කරගෙන මම නැවත පාරක් අපේ වෙබ්සයිට් එකට ගිහලා මෙතන තියෙනවා apply now කියලා බටන් එකක්. මම මේ බටන් එක ක්ලික් කරනවා. හරි මේ බටන් එක ක්ලික් කරලා පස්සේ මෙයාලා අපිට කියනවා proof මේකට අතුලත් කරන්න ඕනේ. ඒ කියන්නේ මෙයාලා අපින් ඉල්ලලා තියෙන requirement තමයි අපි දැන් මේකට දෙන්න ඕනේ. හරි මෙතනදී මෙයාලා මුලින්ම කියන විදිහට අපේ proof එක කියන්නේ අපි මේක copy අර අපි copy කරන් ආපු URL එක මේකට paste කරන්න ඕනේ. paste කරලා මෙන්න මෙතන paste කරලා මෙතන තියෙන submit button එක ක්ලික් කරන්න ඕනේ. රයිට් ඉතින් ඔය submit button එක ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට වැටෙනවා well done කියලා. ඉතින් ඒ වගේම මේකේ කියන්නේ මේ job එක දීපු කෙනා අපි complete කරපු job එක බලලා මේක හරිනම් අපිට මේ විදිහට අපිට අවශ්‍ය කරන කියන මේක සඳහන් කරලා තියෙන මුදල අපේ මෙන්න මෙතන main balance එකට මේක ලොකුතු කරනවා. හරි ඉතින් ඔන්න ඔය විදිහ තමයි සරලම job එකක් කරලා මේකට apply කරන්නේ. මම හිතනවාට කීප ඔක්කොම තේරෙන්නේ නැති කියලා. ඉතින් දැන් හැම job එකකට මේ විදිහට තමයි ඔයාලට කරන්න තියෙන ගොඩක් කලාවට
ඔයා ජොබ්බෙක් කරලා එයා දලකන ප්‍රූෆ් එක ලින්ක් එක ලින්ක් එකක් තියෙනවා ඒ වෙබ්සයිට් එකට ලින්ක් එක කොපි කරගෙන යවන්න තියෙන්නේ යවුවට පස්සේ මෙයාලේ ලින්ක් එකට ගිහිල්ලා ඔයා ප්‍රූෆ් එක බලලා ඒ කියන්නේ ඔයා එක හරියට කරලාද නැද්ද කියලා ඔගේ ස්ක්‍රීන්ෂොට් එකෙන් බලලා තමයි ඔයගොල්ලෝ එයා දලකන මුදල ඔයාගේ මෙතන බැලන්ස් එකට එකතු කරන්නේ හරිද දැන් ඔයාට ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි අපි දැන් මේ ජොබ් එකක් කරලා මේකට යවුවට පස්සේ ඒ ජොබ් එක ඇප්රූව් වෙන්නේ කොච්චර ලාවක් යනවාද කියලා සාමාන්‍යයෙන් මම මේක ජොබ් දැන් තුනක් කරා ඒ ජොබ් තුන ඇප්රූව් වෙන දවස් දෙකක් දෙකමාරක් වගේ කාලයක් ගියා ඉතින් මේක ඔටෝ ඇප්රූව් වුණාට සාමාන්‍යයෙන් ටික වෙලාවක් යනවා ඇප්රූව් වෙන්න දැන් අපි කතා කරමු කොහොමද මේක සල්ලි හරියටම විත්ඩ්‍රෝ කරගන්නේ කියන එක ගැන ඉතින් මට පේන්නේ ඉතින් මෙතන තියෙනවා එක මයි account කියලා තැනක් මෙතන තියෙනවා මෙතනට ගියට පස්සේ මෙතන තියෙනවා withdraw funds කියලා තැනක් ඔයාලට පුළුවන් මෙතන ක්ලික් කරන්න මෙතන ක්ලික් කරලා පස්සේ අර මම මුලදී කිව්වාකේ මට මේ site එකේදී PayPal වලට සල්ලි ගන්න පුළුවන් ඩොලර් 1ක් වුණාට පස්සේ ඉතින් වාගේ මෙතන account balance එක දැන්ට මට මේ විදිහට ඩොලර් 0.5ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ ඉතින් ඩොලර් 1ක් වුණාට පස්සේ මම මෙතන amount කියන දැන් ඩොලර් 1ක් දාලා මගේ PayPal account එකේ email address එක මෙතන දාලා මෙතන withdraw button එක ක්ලික් කරලා පස්සේ අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ සයිට් එකේ විත්ඩ්‍රෝල් ගන්න පුළුවන්. ඒ වගේම මෙයාලා 10% කොමිෂන් එකක් ගන්නවා කියලාත් මෙතනින් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි සරලම මේ සයිට් එකේ වැඩ කරන්නේ. මම හිතනවානේ කීප ඔක්කොම තේරෙන්නේ නැති කියලා. මම හිතන්නේ ගැටලුවක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම තාමත් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අපිට subscribe button එක click එකතු වෙන්න. ඒ වගේම bell icon එකක් මතක තියාගන්න. එතකොට අපි දාන videos වල notification එක කරා ගෙන්න ගන්න පුළුවන්. හරි ඉතින් ගිහින් එන්න තවත් අලුත් video එකකින් comment වහන්න. ජය වේවා.